අයිබෝන් ඔයාලම දෙකදී මම ගිය සතියේ මෙන්න මේ Tecno Power 2 ස්මාර්ට්ෆෝන් එකේ අන්බොක්සින් එකක් වගේම මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගැන වීඩියෝයක් අරගෙන ආවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තමයි බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ උඩ තියෙන i අකුර ප්‍රෙස් කරලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් ඒ වීඩියෝ එක මම පොරොන්දුවක් වුණා මෙන්න මේ Tecno Power 2 ස්මාර්ට්ෆෝන් එකේ ගේමින් රිවිව් එකක්. එහෙම නැත්නම් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් මොනවද? ඒ වගේම ඒ ගේම්ස් වල ග්‍රැෆික්ස් සෙටින්ග්ස් මොන වගේද? සහ මේකේ ගේම්ස් ප්ලේ කරගන්නකොට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බැටරි ලයිෆ් එක කොහොමද තියෙන්නේ සහ ඒ වීඩියෝ එකෙන් අහලා තිබ්බ කමෙන්ට් වලටත් මෙන්න මේ වීඩියෝ එකෙන් උත්තර අරන් ඉන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි මුලින්ම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඇත්තටම ගේමින් ෆෝන් එකක් විදිහට හඳුන්වන්නේ මුලින්ම මෙන්න මේකේ මිල. මොකද මේක ආසන්න වශයෙන් රුපියල් 45000ට වඩා අඩු ඩිවයිස් එකක්. ඉතින් මේ 45000ට වඩා අඩු ඩිවයිස් එකක් නිසා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන ලොකුම ෆුල් HD+ ඩිස්ප්ලේ එක කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මේකේ අංගල් 6.9ක ෆුල් HD+ පැනල් එකක් තියෙනවා. ඒ වගේම මේක බලාගන්න පුළුවන් ඉන්නේ MediaTek Helio G85 කියන ගේමින් චිප්සෙට් එක. ඉතින් ඒ නිසා මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගොඩක් හොඳ මට්ටමේ ගේමින් පර්ෆෝමන්ස් එකක් බලාගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ මේකේ වැඩි වේලාවක් ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් වෙන 7000 mAh බැටරි එක තමයි මෙන්න මේකේ ප්‍රධානම දේ. ඉතින් ඒ නිසා මුලින්ම අපි කතා කරමු මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් මොන වගේද කියලා. ඒ වගේම මේ ස්මාර්ට්ෆෝන් එකට ආවේනික ගේම් ස්පේස් එකක් ගොඩක් හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට කැමති ගේම්ස් මේකේ ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ සෙටින් යටතට ගිහිල්ලා මේකේ ET engine එකකට ඇත්තේ මේකේ CPU boost එක ඒ වගේම GPU boost එක අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම අපිට message එනවා නම් call එනවා නම් ඒවා රිජෙක්ට් කළ තියාගැනීමේ හැකියාවත් මෙන්න මේ ගේම් ස්පේස් එකේ අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ වෙනකොට ටිකක් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන ගේම්ස් කිහිපයක්ම ප්ලේ කරලා බැලුවා. ඉතින් මේකෙන් මම මුලින්ම ප්ලේ කරපු ගේම් එක තමයි Mortal Kombat කියන ගේම් එක. ඉතින් මෙන්න මේ ගේම් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. තියෙන හයි ග්‍රැෆික් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක කිසිම ලැග් එකක් මට බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඔයාලට දැන් බිනව ඇති. මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ ගේම් එක කිසිම ලැග් එකක් නැතුව හොඳ ස්මූත් එකේ වැඩ කරන බලා ගන්න පුළුවන් වුණා. හොඳයි ඊළඟට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්ලේ කරපු ගේම් එක තමයි Asphalt 9 Legend කියන ගේම් එක. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මෙන්න මේ ගේම් එක high graphics setting එක යටතේ මේක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේක ස්මූත් එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ලැග් එකක්වත් මට බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ Asphalt 9 Legend ගේම් එකත් කිසිම ප්‍රශ්නයක් නැතුව මට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ කිසිම ලැග් එකක් නැතුව ප්ලේ කරගන්න පුළුවන් වුණා. හොඳයි ඊළඟට මම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ වෙනකොට ගොඩක් අය ප්ලේ කරන කොඩ් මොබයිල් එහෙම නැත්නම් Call of Duty මොබයිල් ගේම් එක ප්ලේ කරා. ඉතින් මෙන්න මේ ගේම් එකත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට සාමාන්‍යයෙන් මීඩියම් සෙටින් එකේ high frame rate එක යටතේ මේකේ maximum අපිට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ මේ ගේම් එකට ගොඩක් හොඳ මට්ටමේ graphic table එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම කිසිම lag එකක් මට බලා ගන්න හම්බුනේ නැහැ සහ මේක shooting game එකක් නිසා ගොඩක් හොඳ මට්ටමේ touch sampling rate එකකුත් මට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ කොඩ් මොබයිල් ගේම් එකත් මට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්ලේ කරගන්න පුළුවන් වුණා. Target inside. Enemy down. Recon contact.
ඊළඟට මම මේ ස්මාර්ට් ෆෝන් එක ප්ලේ කරපු ගේම් එක තමයි ෆ්‍රී ෆයර් ගේම් එක. ඉතින් මේක ගොඩක් අය මේ වෙනකොට ප්ලේ කරන ගේම් එකක්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මේ ෆ්‍රී ෆයර් ගේම් එක අල්ට්‍රා සෙටින් යටතේ හයි ෆ්‍රේම් රේට් එකේ මැක්සිමම් යන්න පුළුවන්. හැබැයි එතකොට පොඩ්ඩක් පර්ෆෝමන්ස් මදි වෙනවා. නමුත් මේක වා පොඩ්ඩක් ස්ටෑන්ඩ් ලෙවල් එකට යනවා නම් ගොඩක් හොඳ ෆ්‍රේම් රේට් එකකින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ වාට ෆ්‍රී ෆයර් ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ඒ මන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් නම් මේක ස්ටෑන්ඩ් මෝඩ් එකට බස්සලා ටිකක් වැඩි හයි ෆ්‍රේම් රේට් එකකින් ප්ලේ කරන්න නම් ගොඩක් හොඳ ස්මූත් එකක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ ෆ්‍රී ෆයර් ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. හොඳවසානේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මම PUBG ගේම් එක සාමාන්‍යයෙන් මම ටිකක් කැමතිම ගේම් එකක් තමයි PUBG ගේම් එක. ඉතින් මම මේ ස්මාර්ට් ෆෝන් එකේ PUBG ගේම් එක ප්ලේ කරලා බැලුවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ PUBG ගේම් එක මට SD mod එකේ high frame rate එකෙන් ප්ලේ කරගන්න පුළුවන් වුණා. ඉතින් වාට මේකේ ultra frame rate එකට යන්න ඕන නම් වාට පුළුවන් smooth mod එකේ වෙනගේම balance mod එකට ගිහිල්ලා මේකේ ultra frame rate එකට යන්න. ඉතින් මම දන්න විදිහට ගොඩක් අය ප්ලේ කරන්නේ මේකේ smooth mod එක ultra frame rate එකට. නමුත් ඔයා වැඩිපුර graphics setting එක බලාපොරොත්තු වෙනවා නම් වාට පුළුවන් මේකේ SD graphics එකේ high frame එකට යන්න. හොඳ ඊළඟට මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරමු. මම ඇත්තටම ගොඩක්ම කැමති වෙච්ච දේ තමයි මේකේ බැටරි ලයිෆ් එක. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් ලොකුවටම ගේම්ස් ප්ලේ කරගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් මම වීඩියෝ එකට අවශ්‍ය නිසා මම මේ ස්මාර්ට් ෆෝන් එකේ එක දිගට පැය දෙකමාරක් විතර ගේම්ස් ප්ලේ කරා. ඉතින් මෙන්න මේ පැය දෙකමාර ඇතුළත මට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ලෙවල් එක අඩු වුණේ 15%ක් විතරයි. ඉතින් අපිට ඒකෙන් ඇනලයිස් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ එක දිගට පැය 14ක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම මේ ගේම්ස් ටික ප්ලේ කරගත්තේ මේ ස්මාර්ට් ෆෝන් එකේ බ්‍රයිට්නස් ෆුල් වැඩි කරලා. ඒ වගේම තීන ගේම්ස් වල හැම ග්‍රැෆික් ලෙවල් එකක්ම මැක්සිමම් වැඩි කරලා. ඉතින් ඒ නිසා මෙන්න මේකේ ග්‍රැෆික් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරොත් සාමාන්‍යයෙන් මේකේ CPU එකේ ඒ වගේම GPU එකේ වැය වෙන එමෙ නැත්නම් මේකේ බැටරි ලයිෆ් එකේ වැය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම මේකේ බ්‍රයිට්නස් ලෙවල් එකක් තව ටිකක් අඩු කරොත් මේකේ ගේම්ස් ප්ලේ කරගන්න පුළුවන් තවත් කාලය ඉතුරු වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් වා ටිකක් බ්‍රයිට්නස් ලෙවල් එක අඩු කරලා ඒ වගේම ග්‍රැෆික් ලෙවල් එක පොඩ්ඩක් අඩු කරොත් සාමාන්‍ය මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ පැය 15කටත් වැඩිය ආසන්න වශයෙන් පැය 16ක් විතර එක දිගට ගේම්ස් ප්ලේ කරගන්න පුළුවන් වෙයි කියලා තමයි මම හිතන්නේ. හොඳයි ඊළඟට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අන්බොක්සින් වීඩියෝ එකේ ගොඩක් අය මගෙන් කමෙන්ට් අහලා තිබ්බා මේ ස්මාර්ට් ෆෝන් එකේ හොඳ නරක මොන වගේද කියලා. ඉතින් මේකෙන් මගෙන් අහලා තියෙන කමෙන්ට් එක තමයි මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට 18 වොට් ෆාස්ට් චාර්ජ් මදි නේද කියලා. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ආසන්න වශයෙන් රුපියල් 45000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් ඩිවයිස් එකක්. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මිලි ඇම්පියර් අවර් 7000ක බැටරි එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ආසන්න වශයෙන් චාර්ජ් වෙන්න එමෙ නැත්නම් මේ ෆාස්ට් චාර්ජ් එකෙන් චාර්ජ් වෙන්න පැය දෙකමාරකටත් වඩා වැඩි කාලයක් යනවා. නමුත් මේ ස්මාර්ට් ෆෝන් එක එකපාර චාර්ජ් කරගත්ත කියන්නේ අපිට සාමාන්‍යයෙන් දවස් 3ක් විතර මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ගේම්ස් වගේ ප්ලේ කරගන්නවා නම් කොහොම නමුත් මෙන්න මේකට 25 වොට් වක්වත් ආව නම් ඇත්තටම ගොඩක් හොඳයි කියලා තමයි මගේ නම් මතේ. ඉතින් සාමාන්‍යයෙන් මේ 18 වොට් එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට හොඳටම ඇති. මොකද එකපාර චාර්ජ් කරගත්ත කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක දවස් 3ක් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ ඊළඟට තවත් කෙනෙක් අහලා තිබ්බා මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකට LCD පැනල් එකක් නැත්නම් IPS LCD පැනල් එකක් දාලා තියෙනක අවුල්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකට අපිට ගොඩාක්ම බලා ගන්න හම්බ වෙන්නේ LCD පැනල්ස් ඒ වගේම HD+ පැනල්ස්.
ඉතින් ඒ නිසා මේ ස්මාර්ට් ෆෝන් එකට LCD පැනල් එකක් තියෙන නිසා මේක කලර් ඇකියුරසි එක ඒ වගේම කලර්ස් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොඳ මට්ටමකට අපිට කලර්ස් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. නමුත් මේක AMOLED පැනල් එකක් වගේ ගොඩක් හොඳ මට්ටමේ ඩීප් බ්ලැක් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් හොඳ කලර් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍ය AMOLED වගේ පැනල් එකක් දැම්ම නම් මේකේ බිල පොඩ්ඩක් තවත් වැඩි වෙනවා. මොකද මේ වෙනකොට තියෙන ගොඩක් හොඳ ටෙක්නොලොජි එකක් තමයි AMOLED පැනල් කියලා කියන්නේ. ඉතින් කොහොම වුණත් මේකේ LCD පැනල් එකක් වුණත් ගොඩක් හොඳ මට්ටමේ ලොකු ඩිස්ප්ලේ එකක් එමු නැත්නම් full HD plus display එකක් මේකේ බලා ගන්න පුළුවන්. ආසන්න වශයෙන් අංගල් 6.9 එක ටැබ්ලට් ගණයට අයත් වෙන්න පුළුවන් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් වෙන්න මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකත් ඇත්තටම මට ගොඩක් හොඳට බලා ගන්න පුළුවන් වුණා. හොඳ ඊළඟට අහලා තිබ්බ ප්‍රශ්නේ තමයි මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ සිග්නල් අවුලක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මම මගේ පාවිච්චි කරන සිම් එකක් පාවිච්චි කරලා බැලුවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ මට කිසිම සිග්නල් ඉෂුව එකක් නම් බලා ගන්න හම්බුනේ නැහැ. ගොඩක් හොඳ මට්ටමේ සිග්නල් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම සිග්නල් ඩ්‍රොප් වෙන සීන් මේක ස්පීඩ් එකත් අඩු වැඩි වෙන සීන් මේ කිසිම දෙයක් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක බලා ගන්න හම්බුනේ නැහැ. ගොඩක් හොඳ මට්ටමේ ස්පීඩ් එකක්. එහෙනම් නැත්තම් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ ගොඩක් හොඳ ස්පීඩ් එකක් මෙන්න මේක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් වාට මේ ස්පීඩ් ටෙස්ටින් එක බලා ගන්න පුළුවන් මේකේ ස්පීඩ් එක මොන වගේද? ඒ වගේම මේක ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක සිග්නල් අවුලක් තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේකේ සිග්නල් අවුලක් මට බලා ගන්න හම්බුනේ නැහැ. හොඳ ඔන්නෝඩික තමයි මෙන්න මේ Tecno Power 2 ස්මාර්ට් ෆෝන් එකේ මගේ ගේමින් රිවිව් එක ඒ වගේම මේකේ මගේ යූස් එක්ස්පීරියන්ස් එකෙන් මට ගන්න පුළුවන් වෙච්ච දේවල් සහ ගොඩක් අය මගෙන් අහලා තිබ්බ කමෙන්ට්ස් වලට කෙටියෙන් මම සාමාන්‍යයෙන් කමෙන්ට්ස් ගොඩක් තෝරගත්තේ නැහැ. කමෙන්ට්ස් තුනක් වගේ තමයි තෝරගත්තේ. ඉතින් ඒ කමෙන්ට්ස් තුනට මම හිතන හොඳ පිළිතුරු ඔයාලට හම්බ වෙන්නේ ඇති කියලා. ඉතින් මෙන්න මේ Tecno Power 2 ස්මාර්ට් ෆෝන් එක දැන්ටමත් පාවිච්චි කරනවා. ඒ වගේම මේක එක්ස්පීරියන්ස් එක ඔයා පාවිච්චි කරන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ගන්න බලාගෙන පුරුද්දින් ඉන්නවනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ හදින්න අතු බල subscribe button click කරලා ඊට අපෙතින් තියෙන bell icon එක click කරන්න. එතකොට මම මේ වගේ video එකක් දාපු ගාම ඔයා ළඟට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම follow කරන්න Instagram එකේ Facebook එකේ. ඉතින් මේ video එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් video එකකින් අපි හොඳම හම්බුනා.